දැන් පුතේ මේ ඔයා එලියට ගිහිල්ලා බලන්න දැන් යන්න එපා කොල්මන් එහෙම ඇතිනේ බය වෙයි එහෙම නැත්තම් පදාර්ථ ප්‍රමාණයට අපි කියන්නේ පුතේ මොන කන්දේද ස්කන්ධය කියලා අපිට මේ මේ ලෝකේ තියෙන පදාර්ථ අවස්ථා තුනකට කඩන්න පුළුවන් ඉන්න අවස්ථා තුනක් ඉන්න විදි තුනක් තියෙනවා ජලය තිබ්බේ ද්‍රව විදියට වීදුරුවට දැම්මම ද්‍රව විදියට තමයි තියෙන්නේ හරි ද්‍රවයක් දාලා තියෙනවා හරි ඉදන්නේ මොනවද කිය පොල් තෙල්ද ජලයේද මොනවද අපි දන්නේ නැහැ හරි මොනාරි දෙයක් දාලා තියෙනවා හරි මොන දැන් එයා ඉන්න කන්දක එහෙම කන්දක දිහා තමයි බලන්න හරි වෙන කැලි දිහා බලන්න එපා කන්දක දිහා බලන්න ඔයාගේ ගෙදර ඉන්න බල්ලා වත්තේ මායිමෙන් ඉස්සරහට ගිහිල්ලා අනිත් බල්ලන්ට පුරන්නේ නැහැ එහෙම බිරුවක් ටක් ගාලා මායිමට එනවා මායිමෙන් අස්සට එනවා ශාකත් චලනය කරනවා සතුනුත් චලනයක් දක්වනවා අපි දෙන්නගේ තියෙන වෙනස ශාක වලට සංචරණය කරන්න බැරි එක විතරයි නිශ්චිත හැඩයක් තියෙනවා හැඩය නිශ්චිතයි නේ උදේට එක හැඩයක් හවසට එක හැඩයක් තව අවුරුද්දකින් තව හැඩයක් එහෙම නැහැ හැඩය නිශ්චිතයි හැබැයි නිශ්චිත පරිමාවක් නැහැ නිශ්චිත පරිමාවක් නැහැ පරිමාවක් නැහැ නිශ්චිත හැඩයක් හා අනේ නැහැ දෙකම නැති එකනේ සෝරි නිශ්චිත හැඩයකුත් නැහැ නේ උදේට බලනකොට එක හැඩයක් හවසට බලනකොට තව හැඩයක් නිශ්චිත නැහැ හැඩය නිශ්චිත නැහැ පරිමාවත් නිශ්චිත නැහැ ඉස්සල්ලා පරිමාව මිලිලීටර 10යි මිලිලීටර වලින් මැන්නොත් දැන් මෙන්න පරිමාව මිලිලීටර 15ක් වෙලා වෙනස් වෙනවා එහෙනම් හැඩයත් නිශ්චිත නැහැ පරිමාවත් නිශ්චිත නැහැ පරිමාව කියන්නේ අවකාශය ගන්න ඉඩ ප්‍රමාණය අවකාශය ගන්න ඉඩ ප්‍රමාණය ඒකත් නිශ්චිත නැහැ ඔය දෙකම නිශ්චිත නැත්තේ පුතේ මෙන්න මූට කවුද සර් මූ කියන්නේ වායුන්ට වායුන්ට හැඩයත් නිශ්චිත නැහැ පරිමාවත් නිශ්චිත නැහැ ද්‍රවයක් ගන්නකෝ මම මේ ප්‍රශ්නට අදාළ ඉතුරු දෙකක් කතා කරන්නම් ද්‍රවයක් ගත්තොත් පුතේ එයාගේ පරිමාව නිශ්චිතයි නේ මිලිලීටර් 10ක වතුර ටිකක් මොන බෝතලයකට දැම්මත් මිලිලීටර් 10ම තමයි පරිමාව නිශ්චිතයි හැබැයි හැඩේ වෙනස් වෙනවා දාන බඳුනේ හැඩේ ගන්නවා එහෙනම් ද්‍රවයකට මේක වළංගු වෙන්නේ කොහොමද හැඩය නිශ්චිත නෑ පරිමාව නිශ්චිතයි ඝණයක් ගන්න ඇපල් ගෙඩිය ගන්න හැඩය නිශ්චිතයි ඇපල් ගෙඩියේ පරිමාව එයා අවකාශය ගන්නා ඉඩ ප්‍රමාණය නිශ්චිතයි දැන් පුතේ මේ ඔයා එලියට ගිහිල්ලා බලන්න දැන් යන්න එපා කොල්මන් එහෙම ඇතිනේ බය වෙයි ඒක වෙනස් වෙන්නේ නැහැ එහෙනම් මේ දෙකම නිශ්චිතයි ඝණයක එකක් මතක තියාගන්න ඔන්න පත්‍ර සෙට් එකක් දීලා තියෙනවා රූප පොඩ්ඩක් විතර අපහැදිලි ඒ උනාට තේරුම් ගන්න පුළුවන් උත්තරයකට යන්න පුළුවන් එතකොට මේකේ මේ ඉහත දෙබඳුන් සුචියේ හිස්තැන සඳහා සුසු අක්ෂර වන්නේ කියලා අපෙන් ප්‍රශ්න කරනවා හෙට උදේට යන්න ගිහිල්ලා බලන්න මේ ගස්සල කොළ දිහා පත්‍ර දිහා බලන්න සමහර පත්‍ර මෙන්න මේ වගේ චූටි චූටියට ගලවන්න පුළුවන් මේවට කියනවා පත්‍රිකා කියලා පුතේ මේ මේ විදිහට ගලවන්න පුළුවන් මේ ඒකේ තියෙන්නේ ඒ විදිහට ගලවලා ගන්න පුළුවන් සර් මඤ්ඤොක්ක හරියද මේකට වැරදිනේ මඤ්ඤොක්ක වල එහෙම ගලවන්න බෑනේ ගලවන්න බෑ හරි පැපොල් හරිනේද සර් නෑ වැරදිනේ පැපොල් වල එහෙම ගලවන්න බෑ එහෙනම් දෙල් හරියද සර් නෑ ඒකෙත් ගලවන්න බෑ ඒකෙත් ගලවන්න බෑ හරි ගලවන්න පුළුවන් වෙන්න ඕනේ කරපිංචා නේ ආන්න කරපිංචා එහෙම නැත්නම් කතුරු මුරුංගා ආන්න ඒ වගේ ඒවා හරි නිදි කුම්බා ඒ වගේ ඒවා මේ තියෙන්නේ මේ C1යි A1යි එතකොට ඒ වගේ පත්‍ර වලට අපි කියනවා පුතේ සංයුක්ත පත්‍ර කියලා සංයුක්ත පත්‍ර හරි සංයුක්ත පත්‍ර තව જાතියක් තියෙනවා එක තලෙයි තියෙන්නේ මේ එක තලය කොස් කොළ දෙල් කොළ මඤ්ඤොක්ක කොළ හරි මේ එක තලෙයි තියෙන්නේ එක තලෙයි තියෙන්නේ ඒවට කියන්නේ පුතේ සරල පත්‍ර කියලා. එහෙනම් හෙට මේ පරීක්ෂණය කරන්න උදේ නැගිටලා පොඩ්ඩක් ওই පත්‍ර කඩලා පොඩ්ඩක් බලන්න. සංයුක්ත පත්‍රයි සරල පත්‍රයි වෙන් කරලා බලන්න. හරිනේ? හරි. එහෙනම් මෙතන අහන්නේ පුතේ අපිට හිස්තන්ට සුසු වචනනේ. පත්‍රය පත්‍රිකාවලට බෙදී ඇති. බෙදිලා තියෙන්නේ A සහ C. A සහ C. A සහ C. සර් මේකේ උඩින් A සහ C කියලා ලිව්වට කමන්නේ නැද්ද? කමන්නේ කමන්නේ කොහොම හරි උත්තරේ තමයි ඕනේ. හරි. 8 යම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය හැඳින්වෙන්නේ මොකක් හරි වස්තුවක් හැදිලා තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය. එහෙම නැත්නම් පදාර්ථ ප්‍රමාණයට අපි කියන්නේ පුතේ මොන කන්දේද ස්කන්ධය කියලා. ස්කන්ධය කියලා අපි කියන්නේ මතක තියාගන්න ස්කන්ධය කියලා කියන්නේ. හරි. ඉතින් ස්කන්ධය මැනීමේ ජාත්‍යන්තර සම්මත ඒකකයේ තමයි මේ දඟලන්නේ කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම්. ස්කන්ධය මැනීමේ ජාත්‍යන්තර සම්මත ඒකකයේ පුතේ කිලෝග්‍රෑම්. හොඳින් මතක තියාගන්න.
තව කාරණයක් මතක තියාගන්න දැනට පොඩි දරුවෝ වුණාට කමන්නෑ ඔයගොල්ලන් ලොකු පන්ති වලට ගියාම මේක අවශ්‍ය වෙන්න නිසා ස්කන්ධයයි බරයි කියන්නේ දෙකක් හරි දැන් අපි කියනවා සිමෙන්ති කොට්ටයක් කිලෝග්‍රෑම් 50ක් බරයි මේ දවස්වල හොයාගන්න නෑ ඒ වුණාට සිමෙන්ති කොට්ටයක් කිලෝග්‍රෑම් 50ක් බරයි කියලා කියනවා හරි හැබැයි බර සහ ස්කන්ධය කියන්නේ දෙකක් කියන එක මතක තියාගන්න සාමාන්‍ය විවාහාරයේ බරයි ස්කන්ධයයි එකක් වුණාට පුතේ බර සහ ස්කන්ධය කියන්නේ දෙකක් ඒ කොහොමද වෙන්නේ කියලා අපි ඔය 8 9 පන්ති වලට ගියාම ඉගෙන ගමු දැනට නිකන් මතක තියාගන්න හොඳයි ඊළඟට පවතින අවස්ථාව අනුව වෙනස් ද්‍රව්‍ය තෝරන්න දැන් අපි දන්නවා පදාර්ථයේ අවස්ථා තුනයි අපිට මේ මේ ලෝකේ තියෙන පදාර්ථ අවස්ථා තුනකට කඩන්න පුළුවන් ඉන්න අවස්ථා තුනක් ඉන්න විදි තුනක් තියෙනවා එක්ක උන් ඝන විදියට ඉන්නවා එක්ක උන් ද්‍රව විදියට ඉන්නවා එක්ක උන් වායු විදියට ඉන්නවා එහෙනම් මෙතන අපිට කියනවා පවතින අවස්ථාව අනුව වෙනස් ද්‍රව්‍ය ऑक्सीजन क्या वायु कार्बन डाइऑक्साइड क्या वायु वाते के वायु मिश्रण आईस की गण आईस की गण विनाशिका आईस विनाशिका आईस अपेकृती जोगुकू जल संपूर्ण वीधुट बात कर මේකෙන් වීදුරුවට දැම්මා. ඔන්න මේකෙන් බොණ්ඩ වතුර එකක් මේකට දැම්මා. හරි. සම්පූර්ණයෙන් වීදුරුවට වත් කරා. හරි. මේකෙ තිබ ඔක්කොම ටික දැම්මා. හරි. එක බින්දක්වත් ඉතුරු කරේ නැහැ. ඔක්කොම ටික මේකට දැම්මා. අපිට අහනවා. ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ ඇත්තේව මොනවාද අහනවා බලමු. ජලයේ හැඩය වෙනස් සිය. ඔව්නේ. දැන් මේ ජෝගුවේ තියෙනකොට මේ හැඩය. වීදුරුවට දැම්මම මේ හැඩය. S දෙකක් තියෙනවා නම් ඒක හොඳට පේනවා. හැඩය වෙනස් නේ. හරි. හැඩය වෙනස් සිය. ඒක හරි. ජලයේ පරිමාව වෙනස් සිය ද්‍රවයක පරිමාව නිශ්චිතයි මතක තියාගන්න මොන භාජනයට දැම්මත් මේකෙ තිබ්බේ මිලිලීටර 50යිද මෙතනත් මිලිලීටර 50යි තමයි හරි වෙනස් වෙන්නේ නැහැ හරි වෙනස් වෙන්නේ නැහැ ඒක වැරදි ඒක වැරදි ජලයේ ස්කන්ධය වෙනස් සිය මොන බොරු කතාවක්ද ස්කන්ධය කියලා කියන්නේ යම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය ඒක මොන ලෝකෙට ගියත් බ්‍රහස්පති වලට ගියත් ඉතියෝපියාවට ගියත් කොළඹට ගියත් මහනුවරට ගියත් කොහෙට ගියත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. පදාර්ථ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඒකත් බොරුවක් මෙතන තියෙන හැටියට. හරි. ඊළඟ එක බලමු. ජලය පවතින අවස්ථාව වෙනස් නොවිය. ජලය තිබ්බේ ද්‍රව විදියට වීදුරුවට දැම්මම ද්‍රව විදියට තමයි තියෙන්නේ. ඔව් වෙනස් නොවිය. එහෙනම් ඒත් හරි D තරි පිළිතුර AD වෙනවා හරි 11 වෙනි ප්‍රශ්නේ ද්‍රවයක් පිරවූ බෝතලයක් තුලේ මොනවා හරි ද්‍රවයක් දාලා තිනවා හරි ඉදන්නේ නැහැ මොනවද කියලා පොල් තෙල්ද ජලයේද මොනවද අපි දන්නේ නැහැ හරි මොනවා හරි දෙයක් දාලා තිනවා හරි බෝතලයක් තුලින් ඉටිපන්දම් දැල්ලක් දැස බැලුව විට මේ ඉටිපන්දම් දැල්ල දිහා බලනවා මේ ඇහැ තියලා බලනවා මේකට ද්‍රවයක් දාලා තින් අපි දන්නේ නැහැ ද්‍රවය මොකද්ද කියලා බැලූ විට ආලෝකය පෙනෙන නමුත් මෙතනින් ආලෝකය පේනවා ඉටිපන්දම් දැල්ල නොපෙනෙන බව නිරීක්ෂණය කරන ලදී. නිකන් ලාවට ඡායාවක් වගේ එළියක් පේනවා. හැබැයි හොඳට ඉටිපන්දම පේන්නේ නැහැ. ඔයා දන්නවා යම් යම් ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කරනකොට සමහර ද්‍රව්‍ය තුලින් ආලෝකය විධිමත්ව යනවා හොඳට යනවා. එහෙම යනවා නම් ඉතින් පේනවා. ඒ ද්‍රව්‍ය ඉස්සරහා තියෙන එක පේනවා මොකක් හරි. ඒක තුලින් ගියාට පස්සේ. ඉතින් ඒවට කියන්නේ පාරදුෂ්‍ය කියලා. තවත් සමහර ද්‍රව්‍ය තුලින් බැලුවට පස්සේ අපිට පේන දෙයක් තමයි ආලෝකයේ මද වශයෙන් යනවා. ඒ කියන්නේ ආලෝකයේ අක්‍රමවත්ව යනවා. ඒවට අපි නමක් දාගත්ත ඔයාට මතක ඇති පාරභාෂක කියලා. තවත් දේවල් තියෙනවා. ඒ වගේම බැලුවම මෙලෝදයක් පේන්නේ නැහැ එහා පැත්තේ. ඒවට අපි කියන්නේ පාරාන්ද කියලා. ඒ කියන්නේ ආලෝකයේ ගමන් කරන්නේ නැති ද්‍රව්‍ය. හරි. මෙතන මොකද්ද සීන් එක ආලෝකේ යනවා ගියාට හැබැයි හොඳට යන්නේ නැහැ විධිමත්ව යන්නේ නැහැ මද වශයෙන් යන්නේ එහෙනම් ඒවා පාරභාෂකයි එහෙනම් ඒවා පාරභාෂකයි පාරභාෂකයි මෙන්න අපේ ගෙදර ඉන්න හාවා මේ ඉන්නේ හාවා හරි හරි ඔන්න දැන් එයා ඉන්න කන්දක එහෙම කන්දක දිහා තමයි බලන්නේ හරි වෙන කැලි දිහා බලන්න එපා කන්දක දිහා බලන්න මේ තියෙන්නේ හාවෙග්ගේ හැසිරීම නිරීක්ෂණය කරමින් සිටි ශිෂ්‍යෙක් හාවා වරින් වර කම්පෙත්ත හරවමින් සිටින බව පැවසීය. මේ
මෙයා මේ මේ විදිහට කම්පෙත්ත හරව හරව ඉන්නවා. හරව හරව ඉන්න කම්පෙත්ත හරව හරව ඉන්න උඩට දානවා. ඇන්ටනා වගේ මේ පැත්තට පොඩ්ඩක් හරවනවා නේ. මේ පැත්තට හරවනවා. පොඩ ඉස්සිලා කන් දෙක දෙපැත්තට දාලා බලනවා. ඕම් බලනවා ඉතින්. හරි. හරි. දැන් අපිට අහනවා අපි මොකද අහන්නේ? ඌ එසේ කරන්නේ ඇයි කියලා අහනවා. සතුරන් බිය ගැන්වීමට. ආ ළඟ ඉන්නවා මේ බල්ලෙක් ඉන්නවා. ඌව බිය ගන්නවන්න තමයි කන් දෙක උස්සන්නේ. ඒ මොන බොරුවද? මැසි මදුරුවන්ගෙන් බේරීමට. ඇති මදුරෝ එනවා මෝව කණ්ඩ උන්ගෙන් බේරීම සුලං හමන දිශාව දැන ගැනීමට මරුනේ ඒකට දාන නේද ඔව් සුලං හමන දිශාව දැන ගැනීමට උතුරෙන්ද දකුණෙන්ද සුලං එන්නේ කියලා බලන්න නෑ නෑ පරිසරයෙන් එන ශබ්ද කන වෙත යොමු කර ගැනීමට මේ පරිසරයෙන් එන ශබ්ද කනට යොමු කර ගන්න තමයි කම්පෙත්ත තියෙන්නේ කම්පෙත්ත තියෙන්නේ සර් එතුට අලියට මරුවට ඇහෙනව ඇති නේද ඕ ඇයි ලෝ කන් දෙක ලොකුයිනේ කම්පෙත්ත ලොකුයිනේ නේද හොඳට පරිසරයේ තියෙන ශබ්ද කන වෙත යාට යොමු කරගන්න හැකියාව වැඩි. චුම්බක ශේෂ්ත්‍රය ලෙස හැඳින්වෙන්නේ. දැන් අපි දන්නවා කාන්දම් කෑල්ලක් ගත්තට පස්සේ මේ කාන්දම් කෑල්ලේ තියෙන චුම්බක ආකර්ෂණ බලය මේ ගොඩාක් ඈතට තියෙන්නේ නැහැ. දැන් මේ අඩි දෙක තුනක් එහා පැත්තෙන් තියෙන ඇණයක් ඇදලා ගන්න බෑනේ කාන්දම් කෑල්ලක් මෙහෙම කරලා. ලං කරලා නේ ඒකට යම් දුරක් ලං වෙන්න ඕන. එතකොට තමයි ටක්කාලා ආකර්ෂණය වෙන්නේ. ඉතින් පුතේ අපෙන් අහන්නේ චුම්බක ශේෂ්ත්‍රය කියන්නේ මොකද්ද කියන එක. චුම්බක ශේෂ්ත්‍රය කියලා කියන්නේ පුතේ යම් චුම්බකයකට හරි ඒ කියන්නේ ඒ චුම්බකයේ බලය පැතිරලා තියෙන ප්‍රදේශේ. හරි. දැන් ඒක හරියට නිකන් ඔයාගේ වත්තේ මායිම් වගේ. වත්තේ මායිම තමයි ඔයාගේ සීමාව. ඔයාගේ සීමාව ඔයාගේ ගෙදර ඉන්න බල්ලා වත්තේ මායිමෙන් ඉස්සරහට ගිහිල්ලා අනිත් බල්ලන්ට පුරන්නේ නැහැ. එහෙම බිරුවක් ටක් ගාලා මායිමට එනවා. මායිමෙන් අස්සට එනවා. මොකද එයා දන්නවා එයාගේ මායිමට අනිත් බල්ලෝ එන්නේ නැහැ කියන එක. හරි? එන්නේ නැහැ කියන එක දන්නවා. එහෙනම් අන්න ඒ වගේ තමයි. මේ චුම්බකයක බලය පැතිරලා තියෙන ප්‍රදේශය පුතේ අපි හඳුන්වනවා චුම්බක ශේෂ්ත්‍රය කියලා. චුම්බක ශේෂ්ත්‍රය කියලා හඳුන්වනවා. මේකත් එක්කම තව වචනයක් මට මතක් වෙනවා මේ චුම්බක ද්‍රව. චුම්බකයක ද්‍රව කියලා කියන්නේ පුතේ චුම්බකයේ චුම්බක බලය වැඩියෙන්ම තියෙන තැන් දෙක. හරි? පටල ගන්න එපා. චුම්බක ශේෂ්ත්‍රයයි චුම්බක ද්‍රවයයි චුම්බකයක චුම්බක බලය වැඩියෙන්ම තියෙන ස්ථාන දෙක තමයි ද්‍රව. උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවයයි. ඒ වගේම චුම්බකයක චුම්බක බලය පැතිරලා තියෙන ප්‍රදේශයට කියන්නේ චුම්බක ශේෂ්ත්‍රය කියලා. ශේෂ්ත්‍රය කියලා. මතක තියාගන්න. හරි. ශාකහ සතුන් අතර ඇති නිවැරදි වෙනස්කමක් ලෙස සැලකිය හැක්කේ. හා මෙන්න ශාකයක් තියෙනවා මෙන්න සතෙක් ඉන්න මේ දෙන්න අතර නිවැරදි වෙනස්කමක් අපෙන් ප්‍රශ්න කරනවා සතුන්ට ආහාර අවශ්‍ය නමුත් ශාකවලට ආහාර අවශ්‍ය නොවීම ඒක බොරුනේ ඒක බොරු අයින් කරන්න සතුන්ටත් කන්නවම පෝෂණය ලැබනවා ශාකත් පෝෂණය ලැබෙනවා සතුන්ට ආහාර හා ජලය අවශ්‍ය නමුත් සතුන්ට ආහාරයි ජලය ඕනලු ශාකවලට ආහාර ජලය හා අවශ්‍ය නොවීම ඒක බොරු කතාවක් ඒක අයින් කරන්න ඊළඟ එක ශාක චලනය නොකරන නමුත් සතුන් චලනය කිරීම නැහැ ශාක චලනය කරනවා සතුනුත් චලනය දක්වනවා අපි දෙන්නක තියෙන වෙනස ශාක වලට සංචරණය කරන්න බැරි එක විතරයි එහෙනම් ඊළඟ එක හරියන්නේ නැහැ ශාක ආහාර නිපදවන නමුත් ඔව් මෙයා ආහාර නිපදවන එයාට ඕන ටික නිපදවන එයා ස්වයං පෝෂී එයා ප්‍රභා සංස්පේෂී හරි සතුන් ආහාර නිපදවන්නේ නැත හරි ඒක හරි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 4